नमो बुद्धाय इतिमं अदत्वालट आयुष बहो वेवा कियला प्रार्थना करना अदत् इतिं ओन्न रैक तमयि मम मे चोटी वेडुवे एक गत्ते ऐत्तटम अद चोट्टक विशेष दवसक हबै अद फेब्रुवारी 19 नन नेमे फेब्रुवारी 19ट कलिं ओन्न हस्बंड मट गेनापु तैग्गक अद देन्न तमयि यन्ने अपि बलमुके मोकद्द कियला ඉතින් ඊට කලින් මම මේ හදන්නේ රෑට ඉක්මනින්ම හොයා ගන්න කියලා. ඉතින් මං කිව්වේ නෑනේ මොකද්ද පෙබරවාරි 19 තියන්නේ කියලා. ඉතින් පෙබරවාරි 19 තමයි හස්බන් ඔයි මමයි හම්බුන දවස. 2015 පෙබරවාරි 19 වගේ දවසක තමයි ඉස්සෙල්ලම හස්බන් මාව බලන්න අපේ ඔෆිස් එකට ආපු දවස. ඉතින් මට හස්බන්ව මුණ ගැස්සුවේ අපේ සර් කෙනෙක්. ඒ කියන්නේ මම ඉස්සර චාටර්ඩ් ක්ලාස් යන කාලේ IAS එකට තමයි ක්ලාස් ගියේ. එතකොට අපිට බිස්නස් ඉංග්‍රීසි උගන්වපු සර් කෙනෙක් හිටියා හසංක සර් කියලා. ඉතින් ඒ සර් තමයි මට හස්බන්ව මුණ ගැස්සුවේ. ඔන්න ඉතින් මෙන්න මේ තෑග්ග තමයි හස්බන්ඩ් මට ඒ දවසේ මතක් වෙන්න ගෙන දුන්න තෑග්ග. ඉතින් 2019න් පස්සේ තමයි ඔන්න ඉතින් අද මට මේ රත්තරන් බඩුවක් හම්බුනේ. හැබැයි ඊට කලින් ඉඳලා ඒ කියන්නේ හස්බන්ඩ් එක යාළුන දවසේ ඉඳලම මට ගොඩක් රත්තරන් බඩු හස්බන්ඩ් දීලා තියෙනවා. මුදු, වලලු, මාල ඒ හැමදේම මට එයා දීලා තියෙනවා. ඉතින් ඒවා අපි මේ ගේ හදන්න ඇත්තටම යොදාගත්තා. ඒ නිසා ඉතින් දැන් මල් ළඟ ඒව නැහැ. මෙන්න මේක තමයි ඔන්න දැන් මට තියෙන ලොකුම ලොකු තෑග්ග. ඇත්තටම මං ගොඩක් කැමති නැහැ රත්තරන් බඩු පුරවගෙන එහෙම ඉන්න. කොහොමත් ඔෆිස් යන කාලෙත් බ්‍රේස්ලට් එකක් දැම්මනේ. ඊට පස්සේ ඉතින් මං ගෙදර නැවතුණාට පස්සේ බ්‍රේස්ලට් එක දැම්මා. ඊට පස්සේ ඒක කැඩුනනේ. ඒ කැඩුනට පස්සේ ඔන්න හස්බන්ඩ් මට මෙන්න මේ ලස්සනම ලස්සන බ්‍රේස්ලට් එක අපේ ඒ එදා දවස මතක් වෙන්න කියලා ගෙන දුන්නා. මං ඉතින් දැන් ඔය ඒකත් දාලා ඉක්මනින්ම ආවා ලිපේ තියෙන එළවලු එක බාන්න කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේක ගැන? මට නම් මේක ගොඩක් ලස්සනයි. ඉතින් හස්බන්ඩ් කිව්වා ඒ බ්‍රේස්ලට් එක ගොඩක් ලස්සනයි කියලා. තාත්තිට නංගිට ඒ ඔක්කොටම පෙන්නුවමත් එයාලා ලස්සනයි කිව්වා. හැබැයි ඉතින් ඒ ඔක්කොමලා කිව්වේ ඕක කොහේ හරි යනකොට දාන්න කියලා. ඒත් ඉතින් මං කොහෙවත් එහෙම යන්නේ නැහනේ. ඩොක්ටර් හම්බ වෙන්න, එහෙම නැත්නම් සෑය බෝධිය වඳින්න, ඒ වගේ තැනකටනේ ඉතින් මං යන්නේ. ඔෆිස් යන්නේ නැති නිසා ඉතින් මට හිතුණා මං ඉස්සරත් මෙහෙම දාගෙන හිටියන බ්‍රේස්ලට් එක. ඒ නිසා ඉතින් ඔන්න දැනුත් ඒ විදිහටම මට හිතුණා බ්‍රේස්ලට් එක දාගෙන ඉන්න ඕනේ කියලා. මං ඉතින් ඔන්න කතාවෙන් කතාව පපරන් ටිකත් බැදගත්තා, එළවලු එකත් බාගත්තා. තව එළවලුවක් ලිපේ තියෙනවා. ඒ තමයි පොලොස් ටිකක්. අපේ චූටි බාප්පා මට පොලොස් ගෙඩියක් දුන්නා. ඉතින් ඒක මං දෙවේලකට තමයි ඉව්වේ. මොකද ඒක ගොඩක් ලොකු පොලොස් ගෙඩියක්. ඉතින් මං ඒකට පොල් කිරි ටිකක් දාලා ඔන්න ඊළඟට ආවා බුදු පහන පත්තු කරලා බුදුන් වඳින්න කියලා. අපි ගිය සතියේ දවසක ගියා බක්කුල මහා සෑය වන්දනා කරන්න. ඒ ගිහිල්ලා එනකොට තමයි මං එතන ඔෆිස් එකෙන් මෙන්න මේ බක්කුල මහරහතන් වහන්සේගේ ෆොටෝ එකයි ඒ සෑය බඳින එකයි ගත්තේ. ඉතින් මං ඒක හැමදාම වන්දනා කරනවා. මොකද දැම්මට ගොඩක් සතුටුයි බක්කුල මහරහතන් වහන්සේටත් මට වන්දනා කරන්න ලැබුණ එකට. හැබැයි අඟුලිමාල මහා සෑයට ගිහිල්ලා එනකොට මට අමතක වුණා ඇත්තටම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ෆොටෝ එකක්
ගන්න. ඒ වුණාට මම හිතින් අඟුලිමාල මහරහතන් වහන්සේටයි ඔක්කොම මහරහතන් වහන්සේලාට වන්දනා කරනවා. ඉතින් මං ඒ ඔක්කොම කරලා ඇවිල්ලා අද වන්න ඉස්සෙල්ලම චූටි බබාට කවන්න තමයි හදන්නේ. මොකද අද මට බඩගිනි නැහැ වගේ. ඒ නිසා තමයි ඉස්සෙල්ලම චූටි බබාට කවන්න ඕනේ කියලා හිතුවේ. එයා ඉතින් ගිය ගමන් මොන්න පුටුවට නැග්ගා. මොකද එයා අද ගොඩක් බඩගින්න වගේ ඉඳලා තියෙනවා. චූටි බබාට කවලා ඔන්න ඊට පස්සේ ආවා හස්බන්ඩ්ටයි මටයි කැම ටික බෙදාගන්න කියලා. ඉතින් මේ වෙලාව වෙනකොට මගේ තාත්තෙත් ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ දවස් ටිකේම අපේ නංගි ආවේ නැහැ. අපේ නංගිලගේ ඔෆිස් එකේ ක්‍රිකට් මැච් එකක් නිසා එයා මේ දවස්වල ඒකට පුහුණු වෙමින් යනවා. ඉතින් ඒ නිසා එයා අපේ ගෙදර මේ දවස් ටිකේ ආවේ නැහැ. දැන් ඉතින් මම මේ කැම ටික බෙදලා ඉක්මනින්ම සාලෙට යන්නත් ඕනේ. මොකද අද තාත්ති චූටි බබයි ඔන්න සෙල්ලම් කරන විදිය මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා ඉතින් දැකලත් ඇති. ඒ වුණාට හුඟ දවසකින් තමයි අද මං මගේ තාත්ති චූටි බබයි කරන සෙල්ලම් ආදරණීය ඔයාලට බලන්න ඔන්න මේ වීඩියෝ එකට එකතු කරේ. දැන් නම් ඉතින් මගේ මේ පොලස් කරියත් හරි. හැබැයි ඉතින් මම මේ පොලස් එකට ගොඩක් මිරිස් දාලා තියෙන්නේ. ඒ නිසා ඉතින් මං අද උයපු එක කෑවේ නැහැ. ඔන්න ඔය ටික තමයි මං අද අපේ රෑ කෑමට හැදුවේ. ඔන්න ඉතින් මං දැන් මෙතන කකා ඉන්නේ. චූටි බබයි තාත්තී ආදරයෙන් තමයි මේ විදිහට සෙල්ලම් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට තාත්තේ චූටි බබයි කරන්නේ ඩොක්ටර් සෙල්ලම. ඒ නිසා තමයි බබත් ඔය මාස්ක් එක දාගෙන ඒ සෙල්ලමම කරන්නේ. ඔන්න ඉතින් දැන් මගේ අද දවස නිමා කරන්න අද තියෙන සුපුරුදු වැඩේ කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හස්බන්ඩ්ගේ පර්ස් එකෙන් මං අද දවසට එකතු කරන මුදල ඔන්න අරගත්තා. ඒක මං මේ විදිහට මම සල්ලි එකතු කරන මගේ මේ බෝතලයට දාගත්තා. ඒක දාගෙන ඊට පස්සේ මං ඉතින් හොඳට අද දෙකත් හොදගෙන ඇවිල්ලා දැන් ඉතින් මගේ අර ඩයරියේ අද දවසට මම තැම්පත් කරපු මුදල ලියන්න තමයි හදන්නේ. ඉතින් මං දිගටම එකතු කරගෙන ආවේ රුපියල් 100 ගානේ. ඔයාලට ඔන්න බලා ගන්න පුළුවන් දැන් මගේ හෝම් බැංකින් පොතේ මේ වෙනකොට කීයක් එකතු වෙලා තියෙනවද කියලා. ඒ අතරෙදි චූටි බබයි තාත්තී ඔන්න දැන් ආපහු සෙල්ලම පටන් අරන්. ඇත්තටම අපේ දෛනික ජීවිතය මෙන්න මේකයි. මේක මවාපෑමක්වත් වීඩියෝ එකට කරන එකක්වත් නෙමෙයි. ඔන්න බලාගන්නකෝ මම මේ මාසෙට එකතු කරපු ගාණයි ජනවාරි මාසෙ එකතු කරපු ගාණයි. ඉතින් ඇත්තට මේ හෝම් බැංකින් පොත කොච්චර දුරට වැදගත් වුණාද කියලා අද මං ඔයාලට කියනවා. ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපි පුංචි මුදලක් හරි එකතු කරොත් අපි හිතන්නේ නැති මොහොතක අපිට ඒ මුදල වැදගත් වෙන්න පුළුවන් කියන එක. ඉතින් අද 2024 පෙබරවාරි මාසයේ 11 වෙනි ඉරිදා. අද අපි මේ යන්නේ තවත් උතුම් සෑය බෝධියක් වන්දනා කරගන්න. ඒ තමයි යශෝදරා මහරහත් තෙරණි සෑය වඳින්න තමයි අද අපි මේ යන්නේ. අපේ ගෙදර ඉඳලා නම් මෙතෙන්ට විනාඩි 20ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් මේ උතුම් යශෝදරා මහරහත් තෙරණි වහන්සේගේ සෑය වන්දනා කරන තැනට ආවා. මගේ හිතේ තිබ්බ ලොකුම ලොකු ආසාවක් තමයි මේ යශෝදරා මහරහත් තෙරණි සෑයත් වන්දනා කරන එක. ඉතින් මං ගොඩක් චූටි වීඩියෝ එකක් ගෙනාවා ඒ මගේ ආදරණීය ඔයාලා වෙනුවෙන්. ඔයාලත් මේක වන්දනා කරලා මං මේ ඊයේ කරපු පින ඔයාලා අනුමෝදන් කරගන්න. ඉතින් මං ප්‍රාර්ථනා කරනවා ඔයාලට මං කරපු හැම පිනක්ම ඇත්තටම අනුමෝදන් වෙන්න කියලා. ඉතින් අපි මේ විදිහට සරප්පු ගලවලා ඉස්සෙල්ලම ගියේ මේ උතුම් සෑය වන්දනා කරන්න.
මම සද්දා සීල හාමුදුරන්ගේ බණ අහනවානේ. ඉතින් ඒ බණකට හාමුදුරෝ දේශනා කරා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට හැමෝටම වන්දනා කරන්න හිත පෙළඹෙන්නේහැලු. ඒකටත් ලොකුම ලොකු පිනක් තියෙන්න ඕන කියලා. ඇත්තටම ඒ පින මගෙන් ගිලිහිලා තිබිච්ච අවස්ථාවක මංජලා අම්මා තමයි මට ආපහු ඒක මතක් කරලා දුන්නේ. ඉතින් ඉස්සෙල්ලම මම මංජලා අම්මට මම කරපු මේ පින් අනුමෝදන් කරනවා ඇත්තටම මට ආපහු ඒ දේ හිතෙව්වට. ඉතින් අපි ගොඩක් ශ්‍රද්ධාවෙන් ගෙදරින් කඩාගෙන ආපු මලුයි මෙතනින් නිර්මා නිර්මල් ටිකකුත් ගත්තා. ඒ ටිකයි අපි මේ උතුම් යශෝදරා මහා සෑයට පූජා කරා. ඇත්තටම මට නම් ගොඩක් ලොකු සතුටක් තිබ්බේ. කියා ගන්න බැරි පුදුම සතුටක් මට මේ විදිහට සෑය බෝධීන් වහන්සේ වන්දනා කරගන්න අවස්ථාව ලැබෙන එකට. ඉතින් අදත් ඔන්න ඒ වගේ අවස්ථාවක් තමයි උදා වුණේ. ඒකට මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර සතුටක්. මං හිතනවා මේක බලන ඔයාලටත් ඒ සතුට ඒ විදිහටම දැනෙන්න ඇති කියලා. ඒ වගේම දැනෙනවා ඇති කියලත් මං හිතනවා. අපි ඊට පස්සේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් මල් පූජා කරලා වන්දනා කරලා ඊට පස්සේ බෝධීන් වහන්සේ ළඟත් චුට්ටක් ගිහින් ඉඳලා අපි ආපහු ආවා වන්න පහන් හඳුන් කූරු පත්තු කරන්න කියලා. ඒ වගේම ඊයේ අපිට තව ගොඩක් ලොකු පුණ්‍යවන්ත දෙයකටත් සහභාගි වෙන්න පුළුවන් වුණා. හැබැයි ඒක වීඩියෝ කරගන්න බැහැ. ඉතින් ඒක තමයි ඊයේ කපරුක් පූජාවයි ඒ වගේම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට තියෙන ගිලම්පස පූජාවටයි අපිට පුළුවන් වුණා නෙළුම් මල් කල හදලා ඒ නෙළුම් මල් ඒ කලවලට දාලා ඒව ගොඩක් ලස්සනට සරසන්න. ඉතින් අපි ඔක්කොමලා ගොඩක් ශ්‍රද්ධාවෙන් තමයි ඒ හැම දෙයකටම සහභාගි වුණේ. ඔන්න ඇතින් වැඩ ඉන්නේ උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ආදරණීය ඔයාලත් එහෙමම හිතන්න. ඊට පස්සේ මම මේ විදිහට අපිට පුළුවන් විදිහට අපි පුංචි ආධාරයක් කරා. ඒ වගේම මම මේ රාහුල මාතා යශෝදරා වන්දනා කරන පොතත් මිලදී ගත්තා. ඒත් එක්කම අපේ චූටි බබාට මම පොතක් ගත්තා. ඒකේ ලස්සන කතන්දර තියෙනවා. ඒ කතන්දර මං හැමදාම බබා නිදනකට එකක් කියලා දෙනවා. ඒකේ තියෙන්නේ මේ තිරිසන් අපාය කොච්චර භයානකද කියන එක. ඉතින් ආනන්ද සාමීන් වහන්සේ චූටි බබාලට තේරෙන විදිහට ඒ පොත ලියලා තියෙනවා. මේ හැම පිනක්ම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට අනුමෝදන් වෙන්න කියලා. තෙරුවන් සරණයි. ස්තුතියි.